يعني අපටත් දෙයක් කියා දෙන්න පුළුවන් වෙලා තිබ්බේ ඒක නිසා තමයි. හැබැයි මට හිතෙනවා දැරුණ දේවල් අතරත් එතුමා ගීත රචනා කරලා තියෙනවා කියලා. අක්කේ ඔයාට ගීතයක් ලියලා තියෙනවා. ඔයා දැන්නෙත් නැතුව ඇති මොකද වා ඉපදිච්ච ගමන් කන විදින වෙලේ කඳුළු ගඟේ පතුල බැලුවදු. මොකද හිතන්නේ තේරෙන කාල වෙනකොට මේ ගීතය රචනා කරලා තියෙන්නේ ඇත්තටම බැලුවොත් ඔයාට තාත්තට ඇත්තටම ආව පේන්නෙත් නැහැ. ඒ ගීතේ කොටසක තියෙන ඔයා හිනා වෙනවා කියලා. අඬනවා වගේම හිනා වෙනවා කියලා. ඇත්තටම මේ එතුමාට කොහොමද දැනෙලාද? ඔයාට මොකද හිතෙන්නේ? ඒ ගීතය අහද්දි තාත්තා මෙහෙම ගීතයක් මං වෙනුවෙන් ලියලා තියෙනවා කියලා. ඇත්තටම ඔව් අපි මට විතරක් නෙමෙයි මගේ අයියලා තුන් දෙනාම ගීත මේ ලියලා තියෙනවා තාත්තා අතින් මේ තාත්තගෙම අදහස් වලින් හරීම සරල විදිහට හරීම තේරෙන විදිහට කෙනෙකුට දැනෙන විදිහට මගේ සින්දුවත් එහෙම තමයි මම මේක වේලාස්සෙන කියන්නේ තාත නැති වෙන්න ඉස්සෙල්ලා අහනකොට මට ඒක ලකූ දැනීමක් දෙන්නේ නැහැ ඇත්තටම කියනවා නම් තාත නැති වුණාට පස්සේ මේක සින්දුවක්වත් දැනටත් රේඩියෝ එක යනවද කොහෙද යන්නේ මට ඒක අහන්න බැ මට හරි අමාරුයි කියන ඒවා දැනෙන්නේ තාත්තගේ වියෝවෙන් පස්සේ තමයි ලකූවටම මෙච්චර දෙයක් ලියලා තියෙනවා මෙච්චර දෙයක් කියලා තියෙනවා කියලා අපි ඉන්න කාලයක දැනුන්නේ ඇත්තටම අපි ඒව රස විඳිනවා යා සින්දුවක් කියද්දි කියලා හරි ලියලා හරි මගෙන් අහන සමහර වෙලාවට කොහොමද මේක ලස්සනයි